සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ නැගෙනහිර අප්‍රිකාවේ තිබෙන තවත් සුවිශේෂී රටක් පිළිබඳවයි. වර්තමානයේ වන විට ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් විදිහට හඳුන්වන මේ රට මීට දශක දෙකකට පෙර මහා ජනසංහාරයක් සිදු වූ මිහිපිට අපායක් ලෙස හැඳින්වෙන රටක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එවන් ජනසංහාරයක් සිදු වුවත් වර්තමානයේ වන විට අප්‍රිකාවේ දියුණුතම රාජ්‍ය බවට පත් වී ඇති මේ සුවිශේෂී රට රුවන්ඩාවයි. අපි අද රුවන්ඩාව පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තවමත් අපිව subscribe කරලා නැතිනම් subscribe කරලාම එකතු වෙන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලා ඉල්ලා සිටින අතරේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් තියෙන comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්නට එපා. රුවන්ඩාව කියන්නේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි යම් පමණින් කුඩා රාජ්‍යයක්. ජනගහනය 1,20,00,000ක් පමණ. මේ රටේ ජීවත් වන අතර ඔවුන් සියලුම දෙනා කළු ජාතිකයින්. මෙම රටේ මහා විනාශය සිදුවන්නේ 1994 අප්‍රේල් මාසේ 6 වෙනිදා. සැබෑ ලෙසම ඉදිනෙහි ආරම්භයේ පමණක් ලෙස සැලකෙන අතර එතැන් සිට ජනඝාතනය තවත් දින 100ක් පුරා ඉදිරියට ගෙන යාමට කටයුතු සැලසුම් වුණා. මේ ජනඝාතනයේ නිමාවක් දක්ින්න පුළුවන් වුණේ 1994 ජූලි මාසයේදී. මේ කුරිරු ජන සංහාරය නිසා මියගිය අහිංසක වැසියන්ගේ ප්‍රමාණය 111,000ක් පමණ වෙතයි නිලදත්ත පෙන්වා දෙනවා. මෙම ගැටුම සිදු වුණේ රුවන්ඩාවේ ජීවත් වන සාම්ප්‍රදායික ජන ගෝත්‍ර දෙකක් වන බහුතරයක් වූ හුටු ගෝත්‍රිකයන් සහ සුළුතරයක් වන ටුට්සි ගෝත්‍රිකයන් අතරයි. මෙම ජන සංහාරය සිදුවීමට පෙර 1990 වසරේ සිටම මෙම ගෝත්‍රික දෙපාර්ශ්වය අතර දරුණු සිවිල් යුද්ධයක් ඇතිව තිබුණා. කෙසේ හෝ ලෝක ඉතිහාසයට නොමැකෙන කළු පැල්ලමක් එකතු කරමින් රුවන්ඩා ජනඝාතනය නිසා දින 100ක් වෙන ඉතා කෙටි කාලයක් තුලදී ටුට්සි ගෝත්‍රිකයන් 108ක් පමණ සහ හුටු ගෝත්‍රිකයන් 103ක් පමණ ඝාතනයට ලක් වුණා. තරුණ කාන්තාවන් 102ක් පමණ කුරිරු ලිංගික වද හිංසා සහ දූෂණයට ලක් වූ බව නිලදත්ත වාර්තා පෙන්වා දෙනවා. ජීවිතය බේරාගත් බහුතරයක් සදාකාලික ආබාධිතින් සහ මානසික රෝගීන් බවටත් පත් වුණා. මේ මහා අපරාධය සිදු කිරීමට එකල ප්‍රධාන වූයේ බහුතර බලය හිමිව තිබූ හුටු ගෝත්‍රික රාජ්‍යපාලනයයි. එකල රුවන්ඩා යුද හමුදා නායකයා වූ තියෝනඩ් බගසෝරා මෙම ජන සංහාරය මෙහෙයවනු ලැබුවා. පසු කලෙක මේ මහා ජනඝාතකයාට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම කළා. බ්ලේච් නාසි පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් පසුව ලෝකයේ සිදු වූ විශාලතම ජන සංහාරය ලෙස රුවන්ඩා ජනඝාතනය හඳුන්වා දෙන්න පුළුවන්. එකල රුවන්ඩාවේ සුළුතරයේ වූ ටුට්සිවරුන් කණ්ඩායමක් 1990 සිවිල් යුද්ධය ඇරඹී විටදී යාපද දේශයක් වන උගන්ඩාවට පලා ගොස් රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ නමින් සන්නද්ධ සංවිධානයක් බිහි කළ අතර එයට උගන්ඩා හමුදාවේ සහයත් හිමි වුණා. එදා බිහි කළ මෙම සංවිධානයේ නායකයා වූයේ එවකට 33 හැවිරිදි දිවියෙහි පසු රුවන්ඩා තරුණෙක් නමින් පෝල් කගාමේ වනහු උගන්ඩා හමුදාව සමග එක් වී හුටු ජන සංහාරකීන්ට පහර දී ක්‍රමයෙන් රුවන්ඩාව තව පාලනය යටතට ගත්තා. එදා මේ ජන සංහාරයට රුවන්ඩාව ගලවාගත් එඩිතර මිනිසා වූ පෝල් කගාමේ යනු කවුද? මේ සුවිශේෂී මිනිසා රුවන්ඩාවේ වත්මන් ජනාධිපතිවරයයි. ජනඝාතනයෙන් පසුව කිසිදු ආකාරකින් ගොඩනැගීමට නොහැකි මහා අගාධයකට ඇද වැටුණු රුවන්ඩාව මේ වන විට මහත් සාමයකට සහ සෞභාග්‍යයකට පැමිණ තිබෙනවා. පෝල් කගාමේ යනු ජාතිවාදී තමත් තදින් ප්‍රතික්ෂේප කළ නායකයෙකු වූ අතර ඔහු බලය අල්ලා ගැනීමෙන් පසුව මුලින්ම රුවන්ඩාවේ අගමැති ධූරයට පත් වුණා. ඉන් ටික දිනකට පසුව ඔහු රුවන්ඩාවේ ජනාධිපති ධූරයේද ව්‍යවස්ථානුකූලව දිවුරුම් දුන්නා. එදින සිට පසුගිය දශක තුනක කාලය පුරා නොකඩවා ඔහු ජනාධිපති ධූරයේ දරන අතර ඔහු මෙම තනතුර සඳහා පත් වූයේ තෙවරක්ම මහමැතිවරණයෙන් සහ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම මගින්. අද රුවන්ඩාව යනු ජාති කුලමල ආගම් ભેද නැති සාමීතෝ තැන්නක්. අද එහි මිනිසුන් කිසිවෙකුත් තමන්ගේ ජාති ආගම් ප්‍රශ්න කතා කරන්නේ නැහැ. එමෙන්ම ඒ රුවන්ඩාවට තහනම් මාතෘකාවක්ද වෙනවා. ජනාධිපති පෝල් කගාමේගේ දුරදර්ශී පාලනය යටතේ අදම රාජ්‍ය ආර්ථික ස්ථාවරත්වය අතින්ද ඉහළ ස්ථානයකට පත් වෙලා තිබෙනවා. අප්‍රිකාවල රටවල් 54ක් අයත් වන අතර
ඉන් ඉහළම ස්ථානයේ වැජ වෙන රටවල් කිහිපය අතරට රුවන්ඩාව මේ වෙනකොට පත් වීමාරයි. එසේම නැගෙනහිර අප්‍රිකාවට අයත් රටවල් අතරින් ඉහළින්ම සිටින්නේ රුවන්ඩාවයි. ඉතා කෙටි කාලයක් තුළ ජාතීන් අතර ඇති ප්‍රශ්න විසඳා ගනිමින් එක ජාතියක් ලෙස සමාජීය සහ ආර්ථික වශයෙන්ද ඉදිරියට ඒමට රුවන්ඩාවට හැකි වුණා. අදම දේශයේ මහා ජනසංහාරයක් සිදු වූ රටක් ලෙස හඳුනා ගැනීමේ හැකියාවක්ද නැහැ. එම අපරාධය සිදු වූ බවට සාක්ෂි පෙන්වන කෞතුකාගාර කීපයක් රුවන්ඩාවේ ඇති අතර ඒවායේ ප්‍රදර්ශනයට තබා ඇති මිනිස් ඇට සැකිලි සහ අනිකුත් දෑ මගින් එම විනාශයේ තරම පෙන්නුම් කරනවා. අද රුවන්ඩාවේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව උපරිම යහපත් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. වර්තමාන වෙන විට රුවන්ඩාව රටේ පිරිසුදුකම සහ පාරිසරික සංරක්ෂණය සඳහා ගෝලීය වශයෙන් වැඩි පිළිගැනීමක් ලබා තිබෙනවා. සෑම මාසකම අවසාන සෙනසුරාදා දින ප්‍රජා පිරිසුදු කිරීමේ සහ සංවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන උමුගණ්ඩා නම් ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. රුවන්ඩා ජනතාව සාමූහිකව එක්වීමෙන් රට පිරිසුදු කර ගැනීමේ කටයුතුවල තමන් විසින්ම නියැලීම සිදු කරනවා. රුවන්ඩාව කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර එක් වතාවක් භාවිතා කරන ලද ප්ලාස්ටික් බෑග් තහනම් කිරීම ඇතුළු නව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කරන රටක්. රජය විසින් වනවගාවට ප්‍රමුඛත්වයේ දී ඇති අතර සැලකිය යුතු වනවගාවක් මේ වන විට රුවන්ඩා භූමිය තුළ ස්ථාපිත වී අවසන්. ඒ වගේම අනෙකුත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමද ඔවුන් විසින්ම සිදු කරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එමන් නැත්නම් යුනයිටඩ් නේෂන් එන්වයරන්මන්ට් ප්‍රෝග්‍රෑම් රුවන්ඩාවට චැම්පියන් ඔෆ් ද අර්ත් යන සම්මානය පිරිනැමීම සිදු කර ඇති අතර ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රුවන්ඩාවේ පිරිසුදුකම පිළිබඳව අගය කිරීමද විශේෂත්වයක්. පසුගිය දශක දෙක තුළ රුවන්ඩාව සැලකිය යුතු ආර්ථික වර්ධනයක් ලබාගෙන තිබෙනවා. රට සංවර්ධනයට දායක වූ විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති අතර ආර්ථිකයේ ප්‍රධාන අංශ අතර කෘෂිකර්මය, සේවා, නිෂ්පාදන, ඉදිකිරීම් සහ සංචාරක ව්‍යාපාරය ඇතුළත් වෙනවා. රුවන්ඩාව සිය ආර්ථිකය විවිධාංගීකරණය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණ කර ගැනීම සහ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. රුවන්ඩා ආර්ථික දැනුම පදනම් කරගත් ආර්ථිකය බවට පත් කිරීමේ අරමුණින් විෂන් 2020 සහ විෂන් 2050 වැනි දිගු කාලීන අරමුණු රජයේ ආර්ථික සංවර්ධනයට හේතු වෙලා තිබෙනවා. රුවන්ඩාව සමාජ සංවර්ධනයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර දරිද්‍රතාවය අඩු කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැනි මුල් පිරීම් වලට බොහෝ වංශවල ප්‍රමුඛත්වය ලැබී තිබෙනවා. රට තුළ විශ්වීය ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාන්විත නන්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සාක්ෂරතා මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ළමා හා මාතෘ මරණ අනුපාතිකයේ අඩුවීමක් ඇතුළුව රුවන්ඩාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ලබා තිබෙනවා. 2020 වසරේ රුවන්ඩාවේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 33.5% වන අතර වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 2647ක් වෙනවා. පසුගිය කාලයේ ප්‍රකට CNN රූපවාහිනී නාලිකාව විසින් අප්‍රිකාවේ විශාලතම සාර්ථකත්වය ලෙස රුවන්ඩාව තුළ ඇති වූ ස්ථාවරත්වය ආර්ථික වර්ධනය සහ අන්තර්ජාතික අනුවර්තනය ඇගීමට පාත්‍ර කළා. එරට වත්මන් රජය අප්‍රිකාවේ වඩා කාර්යක්ෂම හා අවංක වූ රජයක් ලෙස කැපී පෙනෙන බැව් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. ලෝකයේ නිසි ලෙස සංවර්ධනය කරා යෑමට නොහැකි වූ රටවලට රුවන්ඩාම කදිම නිදසුනක් ඇයි මෙම විදේශ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. අපි තවත් දවසක මෙම සුවිශේෂී වීඩියෝකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමි. අදට නවතින්නම්. දිගටම අපහාර අඳින්න කියලා ආරාධනා කරනවා. ඔබ සැමටම සුබ දවසක්.